Signal Deep Clean ලොව අංක 1 ටයිනෙක් කෙඳි වලින් නිපදවා ඇත. සභාපතිතුමා කිව්වා රුපියා 10 ලීටරයක් රුපියල් 250ට දෙන්න පුළුවන් කියලා. සබතුමායි ක්‍රමවේදය පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අපි බලනකොට අපිට තේරුණා මෙතන කිසියම් වැරද්දක් තියෙනවා කියලා මේ තෙල් CPC එක CB එකට දෙන. ඒ ගැන හොයාගෙන යනකොට අපිට තේරුණා අදාළ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන මේ ෆෝමියුලා එක කිසිම පදනමක් නැතුව කිසිම රෂනල් එකක් නැතුව ඉදිරිපත් කළා. ඒ අනුව මිල සංශෝධනයක් කරලා තියෙනවා කියලා. මේ එතකොට ඇමතිතුමා දෝක හදලා තියෙන්නේ අමාත්‍යාංශයේ නිලධාරින්ද? ඒක මම දන්නේ නැහැ. මම දන්නේ ඇමතිතුමා තමයි ට්වීට් කරලා තියෙන්නේ. ඒතර ඇමතිතුමාගේ ට්වීට් එකෙන් තමයි ගරන්ටි වෙන්නේ. අපිට සම්පූර්ණ දත්ත ලැබුණා. ආනයනය කරන වියදමයි ඒකට ගහන ටැක්ස් එකයි අපි හොයාගත්තා. ඒ දෙකේ පරතරය තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් 150ක 200ක විතර පරතරයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඩීසල් ආනයනය කරන මූලික කොස්ට් එක දාලා තියෙන්නේ USD ඒ කියන්නේ CIF එක වැලියු එක දාලා තියෙන්නේ ඩොලර් සාමාන්‍ය 174ක් වගේ. ඒකට අපි පරිශීලනය කරනකොට මේ ලැබුණු දත්ත මේ ආනයනය කරලා තියෙන shipments එකක්වත් 174ක් වෙන්නේ නැහැ. ආනයනය කරලා තියෙන CI 110ත් අතර. IOC එකෙන් ගැලනලා තියෙනවා ජූලි පළවෙනිදා ඩීසල් කන්සයින්මන්ට් එකක්. ඔව්. ඇත්තටම තෙල් ආනයනය කරන වියදම රුපියල් 300ට වැඩි වෙන්නේ නැහැ. මේක බොරුවක් නෙවෙයි. මේ කස්ටෙක් ડોකියුමන්ට්ස් වල තියෙන ඇත්ත කතාව. ඒතර මේ ගණන්ලා තියෙන්නේත් ওই ගානට මේ ගානට ගණන්ලා තියෙන්නේ 250ට අඩුවෙන්. එක එක ඔකේ තියෙනවා එක එක ෆර්නස් ඔයිල් ගණන්ලා තියෙන රුපියල් එක දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ෆර්නස් ඔයිල් කොස්ට් එක 171යි CPS එක CBD ගණන්නේ 419 මීට. රුපියල් 250ක් charge කරන එක ලීටරකින් අපිට සාමාන්‍ය මිනිස්සුන්ට ඕනේ ඩීසල් සහ පෙට්‍රල්නේ. ඒක රුපියල් 250ට දෙන්න පුළුවන්කම තියෙද්දි මේ 400 ගණන් වලට දෙනවා කියන එකනේ ඔබතුමා කියන්නේ. ඔව්. කවුරු හරි කියනවා නම් මේ රුපියල් 400යි 450ක් වෙනාල එක බොරුවක්. ඒක ඇත්ත කතාවක්. මම කියන්නේ මේ ගේන ගාන රුපියල් 200ක් වුණාම කොහොමද ඒක 400ක් වෙන්නේ? ඒක වෙන්න බෑ. මේක ටැක්ස් එකක් ගෙවලා මේ එක එක තෙල් ජාති කොස්ට් වෙන්නේ රුපියල් 250ක් 170ක් 180ක් 220ක් මේ ඇත්ත කතාව ගිසුමාන වෙන එක. මෙතන මේ ෆෝමියුලා එක තනිකර බැරිදි මං කියන්නේ මේ අපිට ලොකු ප්‍රශ්නයක් මේක රටේ. එහෙම දෙයක් ඔබතුමා කියන දේ වෙලා තියෙනවා නම් මේ හිටුවපස් ගහන්න ඕනේ මේ මිනිස්සු ටික ඔක්කොම ගෙනල්ලා අපි ඔක්කොම. නෑ සබබතුමා. අපි ඔක්කොමත් එක්කනේ වගේ කියන්න වෙන්නේ. වෙලා තියෙනවා ඉතින් මේක දැන් මේ දුන්නාම දත්ත ටික ආපනේ නෑ නෑ ඔබතුමා. මේක සම්බන්ධව මුදල් අමාත්‍යාංශේ මොකද්ද හිතන්නේ කියලා ඔබතුමාලා යටතේ තමයි මේ ආයතනේ තියෙන්නේ. ඔව්. නෑ නෑ අපි දෙනවත් වෙලා නෑ. ඒ අතර මේ කොමිෂන් එකේ අනිත් මෙම්බර්ස්ලා මේක ගැන කොමිෂන් එකේ පොසිෂන් එකක් විදියට පිළිගන්නවද මේක? නෑ නෑ මම පිළිගන්නේ නැහැ. මම කිසිම අවස්ථාවක මේ ෆෝමියුලා ගැන හෝ මිල ගණන් ගැන කතා කරේ නැහැ. සාකච්ඡා කරන්නේ නැහැ. අනිත් අධ්‍යක්ෂකතුමා මමත් හිටපු අවස්ථාවකදී මේ ගැන කතා වුණේ නැහැ. ඔබතුමිය අද තමයි මම දැක්කේ. ඔබතුමා මේක ඔබතුමාගේ අමාත්‍යංශයත් එක්ක හරි පෙට්‍රෝලියම් එකත් එක්ක හරි මේක කතා කරලා තියෙනවද මීට පෙර අවස්ථාව? වාචිකව කතා කරලා තියෙනවා. මොකද අපි ෆර්නස් ඔයිල් ගන්නකොට CB එකට මම කිව්වා වගේ ආනයන මීටර මගේ 100 ගුණයක් චාර්ජ් කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ මේකේ ටැරිෆ් එක වැඩි කරනකොට. ඒකට රුපියල් 170කට ගන්න ෆර්නස් එක ඔයිල් එක 419 වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කොහොමද? හැබැයි මම කියන්නේ දත්ත පරිශීලනය කළා ඇත්ත. ඒක මම දැමුත් කියනවා. මම ඉදිරියේදීත් මේකම කියනවා. මොකද හේතුව තමයි අපි පරිශීලනය කරලා තිනවා ආනයන කරන දත්ත. ඒතකොට මේ ෆෝමියුලා එකේ තියෙන දත්ත ඔක්කොම වැරදි බොරු තියෙනවා. ඒක ඇත්ත මම තාම කෙලින්ම කියනවා. ඒකට සබ්ස්ටැන්ෂියල් කරන්න මට තියෙන ඔක්කොම ඉම්පෝට් කරපු දත්ත මම සමාජික නැතර බෙදා දෙන්න කැමති. මේ රුපියල් 419ට අරගෙන තෙල් අපි ලයිව් දුන්නොත් එහෙම පැය 3ක් කපලා බිලියන 40ක් වුණ CB එකට මේ මාසෙ විතරක් මේ ෆර්නස් ඔයිල් ගන්නද? හැබැයි ඇත්ත කොස්ට් එක වෙන්නේ බිලියන් 12යි. එතකොට මේ CB එකෙන් බිලියන 40ක් ගෙවනවා මෙට්‍රික් ටන් 3050ක් ගන්න මේ මාසේ ඇත්ත කොස්ට් එක රුපියල් බිලියන 9ක් තියලා. මේක තමයි ඇත්ත කතාව. මේක අධ්‍යක්ෂ ජනරාල්තුමා මේක ගැන දන්නවද? මේ 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 ස්ථාවරය ගැන. එන දන්නවා අපි. දත්ත ඔබතුමත් අනුමත කරනවද? මේක ඇවිල්ලා තියෙන දත්ත අනුව ඒ දත්ත කියන දත්ත ටික හරි අපිට තේරෙන විදිහට. හරි ඒකත් අපි බලමු. හරි.